දැන් මා අත්දකින්නේ යටිපතුලේ ස්පර්ශයට පමණයි. කය උඩ කොටසට එතරම් හිත නොයයි. උඩුකය දැනෙන්නේ ඒ යම් වේදනාවක් ඇතුනොත් පමණයි. ආරාමයේදී කය දැනෙන බර බව තදගතිය සක්මනේ මගදී ලිහිල්ව යයි. හිත පිටතට ගියද නැවත යටිපතුලේ පිහිටයි. කාල පරාසය එතරම් දිග නැත. සෑම පාද ස්පර්ශයක්ම එතන එතනම අවසන් වන බව පෙනේ. අවසන දැනුනේ යම් සැහැල්ලුවක් පමණි. කීමට තවත් දෙයක් ඇත. මා සක්මන් කරනුයේ යටිපතුල වසාගත් මේ සියුගලක් ආධාරයෙන්. යටිපතුල් වල අපහසුතාවයක් ශෛල කර්මයක් කර නිසා මෙය සක්මට බාධාවක් වේදයි පහදා දෙන්න. 2. පරියංක භාවනාව. කාලය පැයක් පමණ. කය සුපුරුදු ප්ලාස්ටික් පුටුවේ හිඳවා මම දැන් මෙතනයි හිත එක්තන් කොට වම් නාස් කුහරයෙන් එන ආස්වාසය ප්‍රස්වාසයද බලා සිටියෙමි. වරක ආස්වාසයේ දැඩි බවක්ද ප්‍රස්වාසයේ අඩු දැනීමක්ද තවත් වරක ආස්වාසයේ අඩු දැනීමක් හා ප්‍රස්වාසයේ වැඩි දැනීමක්ද විය. පසුව ගසක් කියතකින් කපන ආකාරයට ආස්වාසය හා ප්‍රස්වාසය දෙකම සමානු දැනිනි. ක්‍රමයෙන් ආස්වාසය ප්‍රස්වාසය දෙක කෙටිව සියුම්ව යනු දැනිනි. කය දෙස බැලුවෙමි. මම වම දකුණ පාදයන්ගේ ඇඟිලි රිද්මයානුකූලව සුළං රැල්ලක් සමග උස් පහත් වනු දැනිනි. ක්‍රමයෙන් කය උඩ කොටස මෙන්ම පාදයෙන්ද නොදැනෙන බවක් විය. සිවුරේ සෙලවීමක් හෝ දැනීමක් නැත. සිතද අරමුණු නොගැනී සියල්ලම නිශ්චලයි. ඒ සමගම කයේ පාවීමක් වැනි දෙයක් මොහොතකට දැනිනි. නැවත සිත මුල කර්මස්ථානයේ වන ආස්වාසය ප්‍රස්වාසය දෙතට යොමු වින. නැවත අද්දුටුවේ කෙටි සම ආස්වාස ප්‍රස්වාසයන්ය. මෙය මුළු කාලය තුළම සියල්ලම සිදුවේ නාස් කුහරයෙන් පමණයි. නිවසේදී පාද තබන විටදී බොහෝ විට ස්පර්ශය දැනේ. ධර්ම අවවාදය ලැබේ. මේ දැනෙන විස්තර තවත් පුලුවන්තරම් සමීපව බලන්න. පුළුවන්තරම් එක දිගට වෙන විදිහට බලන්න. එතකොට මේ අරි කකුලේ තුවාලයක් වෙලා කපල පල්ලා තියෙනකොට සතිය වැඩෙනවද නැද්ද කියලා පිට කෙනෙක්ගෙන් අහලා වැඩක් නැහැ. වින්දට වැඩිය දැනීම් හැඟීම් වැටහීම් වැඩි වෙනවා නම් ඒක තමයි සතිය කියන්නේ. කාට හරි කියන්න බෑනේ යාට ඇති වෙන්නේ වැඩි වීමක්ද අඩු වීමක්ද කියලා. ඒ නිසා මේ විස්තර බලලා තියෙනවා. විස්තර පේන්න කියලා තියෙනවා. ගොනුව නම් පොඩක් අඩුයි. නමුත් ඉස්සරහට යන්න බෑ හිතනවා තව තව විස්තර එනකොට ගොනුවකුත් එන්න ඉඩ තියෙනවා. ඒ නිසා ආයි විස්තර වැඩි වේලාවක් සවිස්තර විස්තර සහිතව බලන්න කියන තමයි උපදේශයක් විදිහට දෙන්න පුළුවන්.